Di
ีที่เซนนะครับผู้เป็นแพทย์มีใครมูสูรุพินนาวิมันดามันนามีใครมีแซ่ฮีที่ภาษีแก้มเขาวัตถุวิปัสสนาโอนะนี่แซมเป็นแซมดีกี่มาไกลแซมมหันเซกันเนี่ยใครโคชในใครใครพอน้ำมันทำให้มีวาดยาเคลื่อนได้วาดยาเคลื่อนได้เนี่ยเวลาตัวเคลื่อนมันต้องเอตุการณ์ที่เรื่องเอตุการณ์มีใครเกิดอาชวาดีดักมีทำไมเนี่ยมีคิดเห็นบาลมีคิดลักษณะบาลมีคิดอาชวาดีดักมีทำไมพูดเวลาน้ำบุตรเจ้าหน้าที่เป็นว่าอาชวาดีดักเนี่ยการมีใครเกิดใครเอาบุตรใครเกิดใครเอาบุตรใครนะใครที่น้าที่เราเกิดมาดักఆదిరకతి దైకొత్ తమై కై దీర్యతార్థ అవగోతి యతాగోతి జ్ఞానేతి సం కై దీన ని అసార నిసార సభావి అపి దకి ఎవలికం మత్సిద్ధ వెలి కత్తని అపి నూన సేయ యుద యువగే యోమిసో మనసికార్య యుదల ఏది మతుకలే గంట ලිකන් හිතේ කියලා පිළිපල වැඩෙන්නේ නැහැ. ඒක පිළිපල ඇති වෙන විදිහට මේක දිනු කරගන්න. ඒ කියන්නේ පුර සිහිය දිනු කරගන්න, සමාධිය දිනු කරගන්න නම් මේ ප්‍රස්තිස් දිනුන ප්‍රමාණවත් භවනා වශයෙන් දිනු කර සමාධිය පුරගන්න. අපිට මහසි වෙනදි මේක හරියට දිනු කරගත්තොත් හරියට නිවන් අවබෝධ කරගිය නැත අමෘත්‍ය වන්දන කෙනෙක් කියන්නේ. ඒ කියන්නේ අමුතේ මොහොතවන්න දෙවි නිවන අවබෝධ කරගත. එයා රාගික කිසිම ශරීරයක් කෙරෙහි තමන් ශරීරය කෙරෙහි දක්ින්නේ නැත්නම් අනිත් ශරීරය කෙරෙහි දක්ින්නේ නැහැ. අමං නිවිලයි. තමත් කොච්චර ප්‍රේමනාප ලස්සන කෙනෙක් දැක්කත් මගේ ශරීරයේ තියෙන මේ කොටස් 22 මේ මොකද මේ අසුචි වලදී අනුක්‍රම පිළිච්ච මේ ශරීරෙම නේද මේ ශරීරය තුළ තියෙන කියන අවබෝධයෙන් තමයි ජීවත් වෙන්නේ. කොච්චර ලස්සන ශරීරයක්ද. ඒක නිබුදුරජාණන් වහන්සේ අර මාගන්ධිය මේ අම්මයි තාත්තා ඇවිල්ලා මේ තමන්ගේ දෝනියන්ද විහාර කරගන්න කියලා කිව්ව අවස්ථාවේ නිබුදුරජාණන් වහන්සේ දැක්කේ මාගන්ධිය කිව්වකට මේ අය කියන ඊය පිටින්වත් මම මේ ශරීරයේ ස්පර්ශ කරන්නේ නැහැ. මොකද දැන් හස් අවුරුද්දින්ම මේ ශරීරයේ ක්‍රීස් වාසික. රහතන් වහන්සේට මේ ශරීරය හරියට බලුණත් ශරීරයෙන් තියෙනවා මේ පිළිම. ඒ සත්‍ය අවබෝධ කර රහතන් වහන්සේලාගේ සබඳ. අපි ඒකට පත්වෙන්න නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේලා කියන්නේ බුරහතන් වහන්සේලා කියන්නේ මේ මාර්ගය දියුණු කරගන්න. ඉන්නකම් වැඩෙන්නේ නැහැ. ඒ දියුණු කරත්. ඉතින් ඒකේ පළවෙනි පියවර තමයි මේ කිසි ඉවර දෙක තුනක්වා තියෙන මේ කොටස් 22 නෝනි නිවසනස බලන්න. බුදුරජාණන් වහන්සේ කියනවා මතු පිටින් තියෙන කරුණ. ඒ තමයි කෙස් ලෝ නිය දත් සම් ඒක නෝනි බුදුරජාණන් වහන්සේ පෙන්නුවා උපමා ඒ තමයි දෙපැත්තේ වැල් දෙපැත්තේ කඩ තියෙන මල්ලක් තියෙන මේ මල්ලේ කොරල තියෙන නුයි නුයි ධාන්‍ය වර්ග ආලි කඩල මුන් පරිප්පු ආදි වශයෙන් නුයි වර්ග තියෙන නුයි නැති ඇස් තියෙන පුරුෂයෙක් ඇවිල්ලා මේ මල්ලේ දෙපැත්තේ කඩ ලිහර මේක විමහර හරිලා බුදුකයි මේ තමයි හා මේ තමයි මුන් මේ තමයි පරිප්පු මේ තමයි කාඩලකින් මේ වගේ වේග අන්නේ වගේ තමයි නැති මේ කයි තියෙන මේ කොටස අපි වෙන් කර වෙන් කර කර සිහින් දක් නොරින් දක් මේ තමයි කිස් මේ තමයි ලෝ මේ තමයි නියම මේ තමයි දක් මේ තමයි සම මේ තමයි මස් මේ තමයි අහරගය මේ තමයි ඇට මේ තමයි ඇට මේ තමයි ලකුග මේ තමයි හෙල්ද මාංශ මේ තමයි අක්මා මේ තමයි තිත්තාස මේ තමයි බඩදි මේ තමයි පෙනහන් වගේ මේ තමයි මහා බඩ මේ තමයි
කුඩා වැඩ මේ තමයි ආමාශය මේ තමයි අසුචි ඒ වගේ මේ තමයි මොළලොද ඒ වගේ පිට සෙම සරව ලේ දහදී මේවා ඔක්කොම වෙන්නේ කුමාශි වල ඒ වගේ නේද තෙල ඒ වගේම කඳුළු කෙල සොටු ඒ වගේම සඳුමිදු මුත්‍රා කියන මේ කොටස් 32 මේ විදිහට වෙන් කර කර වෙන් කර වෙන් කර කර බලන්න ඒක තමයි පිළිකුල් භාවනා කියන්නේ ඉතින් මේ තුලින් තමයි අපි මේ කය කෙරෙහි යම් ආශාවකින් පෙළෙනවන යම් රාගයකින් පෙළෙනවන යම් බැඳීමකින් පෙළෙනවන අන්තිම දුරු කර ගන්න පුළුවන් ඒ විදිහට සිහිය නුවණ යොදලා මේක පිළිකුල් භාවනාවක් පිළිකුල් සංඥාව ඇති වෙන විදිහට දියුණු කරලා ගන්න. ඒක තමයි ඒ තුළ හිත එක ගන්න. සතිපත්චිපත්චිත සිහිය පිළිගන්න ගන්න. බලවත් සිහිය පිළිගන්න ගන්න. ඒ වගේම ඥාන දේව මත්තා. ඒ වගේම යන අවබෝධ ඥානයක් ඇති වෙනවා. මේ කයි තියෙන මේ ස්වභාවය යුක්තද. මෙන්න මේ විදි ආදීන තමයි මේ කයි තියෙන. කියන අවබෝධ ඥානයක් එයා මේ කිසිම දෙයක් මේ ලෝකයේ තියෙන කිසිම දෙයකට කිසිම දෙයක් ආශාවකින් ගන්නෙ නෑ. ඒ වගේ ගැටින් නෑ. ගැටින් නෑ නැතුව පුදීන් මේ පිළිකුල් භාවනාව සිද්ධ කරන හැටි බුදුරජාණන් වහන්සේ කරනවා. මේ පින්න තුලාල පුරවලි මෙන්න මේ පිළිකුල් භාවනාවට කැමති නම් බෞද්ධයන් අනුගමනය කරන්න ගන්නවා. නමුත් කැමැත්ත ඇති කරගන්න ඕනේ. එයා නිතරම මේ කයට මුලාවෙලානේ. එහෙම. මේ කය ලස්සන කර කර නිතරම ඉන්නේ දැකල නමු ඇත්තට මුල දෙන්නේ නැහැ. නමුත් සත්‍යයට මුල දෙන්න මේක යථාර්ථය. දැන් ඉහු කරා කියලා මේ විදිහටගේ ලෝකෙම හදන්න දෙන්නේ බය වෙනවා. ඒ නිසා මේ අවබෝධයක් ඇති මොකක්ද අවබෝධය? ජීවිතේ පිළිබඳ සත්‍ය දේ අනිම මේ ගුරුවරුන්ට යහුලයි අසත්‍යයකට යහුලයි මෙන්න මේකයි මේ කක්කදී තමයි ප්‍රත්‍යක්ෂ ඥානයට ඇති යථාභූත ඥානයට ඇති ඒක තමයි අවබෝධය කරගන්න උපකාර කරන්නේ අජ්ජත්තිකාව බහිද්ධාව ඒ වගේම තමයි ශරීරය තියෙන මේ ආදීව දක්නවා වගේ අන්‍ය ශරීරය මේ සංසන්දනය කියලා බලනවා අන් ශරීර මේ තියෙන දෙතිස් මාර්ගුලකේ මේ තියෙන සරව ගුණක මේ තියෙන සූච බල මුත්‍රා වල තමයි තියෙනවා. සා ඒකෙහි අපේ හිතේ ඡන්දය සංග්‍රහණයක් කරගෙන ඉන්නේ. ඒක මුද අවබෝධයක් තියෙන. ඒ අවබෝධි ජීවිත පිළිවෙත් ජීවත්. අනුශාසාව ඉදී පුදීනේ හදගන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හරියට මේ පිළිකුල් භාවනා වෙනොත් එයා නිවන් දැකපු කෙනෙක් වගේ අමෘත්‍ය වාගේ කෙනෙක් කියලා. එයා තුළ තියෙන මේ කය කෙරෙහි තියෙන චන්ද්‍රාගේ දුර්වලය. කොහොමද මේ දියුණු කරගත්තොත් මේ කයේ හටගන්න කුමක් නිසා ආහාර සම්බන්ධය රූප සම්බන්ධ ආහාර විසය මේ කය බවත් ආහාර නිරෝධ රූප නිරෝධ ආහාර නැතිවීමෙන් මේ ශරීරයේ දුර්වලය මේ කුමාරයෙක් පත්ල මේ මහා පුරණ පස්සේ අනිතකට මේක තියෙන අනිත් ස්වභාවය ගැන උඩ දකින්න පුළුවන් සමාධියක් තියෙනවා. ඔස්සේ ඇති වෙන මේ අවබෝධ ඥානි එයා තුළ කලකිරීමක් ඇති වෙනවා. නිබ්බිදාව. නිබ්බිදන් විරච් ඊට පස්සේ මේ කය කියන්නේ නොයනාන මේ සංසාර දුක නිදහස් වෙන පුළුවන්කම ලැබෙනවා. යම් කෙනෙක් කැමති නම් මේ භාවනාව තමන්ගේ ජීවිතය භාවනා සම්බන්ධ ප්‍රශ්න ප්‍රතිවල
මේ බුදු ශාසනය යම් කෙනෙක් පැවිදෙනාම බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ල දෙන කර්මස්ථානය තමයි මේ ප්‍රභාවය. ඒ හොඳට වැඩිලා තුමි මහණෙනම් ආරක්ෂා කරගෙන සමහර අය පැවිදි කරනකොට දේශකවුල් භාවනකටම රහත් වෙලා තියෙන විශ්වාස. මේ සංසාරයේදී මේ පිළිකුල් භාවනාව දෙන්නේ ප්‍රශ්නය තියෙනවද තියෙනවද මහන්න නැත්නම් අපි අවසන් කරමු. මේ පිළිතුරලා මෙතෙක්ලා බුද්ධ පූජා කරතිමි භාවනා කිරීමෙන් සිද්ධ කරගත්තා උදාහරණ ශක්තිය මේ පිළිතුරලාගේ නමින් අභහා ප්‍රාර්ථනා තාඥාති සිතන කිසිම දිනාති දෙකක් නොදන්නි සබීල් සබීල් පත්තේ වායසිව ඥාති කැටු සම්පූර්ණවනි සංසිත පාරාදීලා මෛත්‍රී ප්‍රාර්ථනා කර සුජීවත් සිදු මෞලිකව ප්‍රාර්ථනා කිල නිරෝගී සුවය චිර ජීවනයේ දිගහසේ සම්පත්‍ති සුවේවා යති ආශිර්වාද කරන අතරට සම්බුද්ධ ශාසනයේ මේ බිඳුන් නැවත නාම ආරක්ෂා කරනල් දීසා මහේ ශාක්ෂාස්ම බාහදාර සිදුවතා මණ්ඩලේ මේ දින අනුමෝදන් වෙන සම්බුද්ධ ශාසනයේ මේ බිඳුන් නැවත නාම මෙදු මෙතුලාගේ උපභෝග පරිභෝග වස්තුන් වලට ජීවිත වලට යාන වාහනදී සම්මෙදේට දුර්වලංගිය අධ්‍යාපන කටයුතු ආදී සම්මෙදේට දෙවියන්ගේ ධාර්මික දේව ආරක්ෂා සංවිධාන සලසා දෙත්වා දිවිවන පෙතෝගෝදී ආදී සාන්තුනිවනි සසිපා ධර්මයි ප්‍රාර්ථනා කරමු. ඉදාත් මෙදාත් වෛරි මෙතන තන් අවීච බවක් දක්වා සිසු සත්‍යෝද මේ දිනට අනුමෝදන් වී සිසු සත්‍යෝද සංසාර විඥාන දෙපා ලක්ෂණ සංකල්පයෙන් නිරෝධ කරමු. සස්වර සනාතුනි වින්දඥාතු අසම්පුසාස්ත්‍ය බල වේවා සම්පුසුමුදාදී මහෝත්ථය මහත්ස්ලාගේ අසුසවනේ වජිනේ අයුකාසනේ නිවන් දෙක්මිල වේවා ක්‍යා සත්පුෂ ප්‍රාර්ථනාවක් තබා ගනිමි. අවසන් වසින් මේ සම දිනාදු මේ ශිකර ගත්තා උදාහරත කුණ ශක්තිය දුක්ඛේ සංදී නිරෝධ මග්ගයන පරමුදම් ආර සත්‍ය ධර්මයන් සුවසේ අවබෝධ කරගෙන උදාති මහත්මයන් වහන්සේලා නිසැසී පැමිණෙන්නේ ලෝකෝත්තර අමුත මහා නිර්වාණ ධාතු සාක්ෂාත් කරගන්න සම්දිනා දවසනා ලැබේවා කියලා මහන්සලා ප්‍රාර්ථනා කරගනිමි. සම්දිනා දසපක් ශාන්ති අභිවෘද්ධිය දිනුවක් සුසේවා කියලා ආශිර්වාද කරන අතර අද දින මේ බුද්ධ වන්දනාවට දායකත්වය දරන්නේ මෙනිතයතුරු සහෝදර සහෝදරයතුන් ඉස්සෙල්ලා සහභාගීත්වයෙන් තමයි ඉන්කම සිද්ධ කරන්නේ. මේ ජනිත උදාහරණ දරපු ශක්තියේ ඉස්සෙල් දිනාගේ බලාපොරොත්තු සියලු ඥාතීන් තින් අනුමෝදන් කරන්න. සයි සියලු දිනාගේ සියලු ඥාතීන් මේ පින අනුමෝදන් ඉස්සෙල්ලා සැපේපත් වේවා කියලා තින් අනුමෝදන් කරන්න. වැඩිම දැනට බලහත්කාරව සිටින ප්‍රතිපාර ලබී සිටින බණ්ඩාර මහත්මයාගේද මේ සිදුකරගත් ආවදාතර පුණ්‍ය ශක්තිය තුමාට බල දී සකලන්තයි සර්වපත්‍යයන් නාමීය දසමි දුරුලා වහවහ දිරුක් සේචර ජීවනයේ මහසි සම්පත් සේවා ලැබි ආශිර්වාද කර අවසාන වශයෙන් මේ සම දිනාට මේ සිදුකරගත් ආවදාතර ශක්තිය මහත් බල වේවා මහත් සංසේවා සම්බුත් ශාසනයේ කුලතවතවත් දන් දෙන සිවරක් නිම බල භාවනා කරගන්න සීල සමාධි ප්‍රඥා ධර්මයන් ප්‍රවණය කරගන්න ශක්තිය බලයේ දහිනේ වයිසතු බලයේ දහිනේ වාසනාව නිරෝගී සේ චිරජීවනයේ දිගහසි සම්පත් දෙවන් සනන්ස සේවා අපි සුවසසී අභිවාදන සීලිස නිච්චං වද්ධාත චායනෝ චත්තාරු ධම්මා වදන්ති ආයුවන් සුකම් ආයුකාරෝග්‍ය සම්පත්ති සර්ව සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති